හරි එහෙනම් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් අපි වැඩේ පටන් ගමු ඔයාලා දන්නවා HNDA එකේ දැන් මේ වගේ ෆයිනල් එක්සෑම් එක ලියලා ඉවරයි හැබැයි මම හිතන්නේ කීප දෙනෙකුට ලියා ගන්න බැරි වුණා ෆයිනල් එක්සෑම් එකේ ගන්න දවසේ ඒ හින්දා ඒකට මේකප් ටෙස්ට් එකක් ලියන්න අවස්ථාවක් දීලා තියෙනවා මේ ඉගිදා ඒකට ඒකට එක්සෑම් එක ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ දැනට ලියපු සාන ලියපු සියලු දෙනාම අනිවාර්යයෙන්ම දැන් මේ කතා කරන්න යන ව්‍යාපෘතිය නැත්නම් ප්‍රොජෙක්ට් එක අනිවාර්යෙන් සබ්මිට් කරන්න ඕනේ. ඒක මේක සබ්මිට් කරන්න යම් කාලයක් ඔයාලට වෙනවා. මේ කාලය ඇතුළත මේක කරන්න ඔයාලා ඩිප්ලෝමා එකේ කරපු නිසා ලොකු අවබෝධයක්ත් තියෙනවා ඔයාලට නේද? ඒ නිසා ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මේකෙත් ඒ විදිහටම කරගන්න පුළුවන්. හරි? එතකොට මේකෙදි හැබැයි ප්‍රොජෙක්ට් එක හදනකොට අනිවාර්යයෙන්ම තීරණය කරලා තියෙනවා තෝරා ගන්න ඕන ආයතන මොනවාද කියන එක නිශ්චිතව හඳුන්වලා දීලා තියෙනවා ඒ ආයතන තමයි ඔයාලට තෝරා ගන්න වෙන්නේ වෙන දෙන ලද ඒ කියන්නේ ආයතන ඕන එකක් තෝරා ගන්න පුළුවන් දෙන ලද ඒරියාස් ඇතුලේ හරි මම ඒක කියන්න එතකොට මේ ප්‍රොජෙක්ට් එකට කරුණු කාරණා ගන්නකොට ඔයාලා කලින් හැදුවා හා සමානයි නමුත් මේකෙදි ඔයා ඉස්සෙල්ලාම මහා පරිමාණයෙන් ආයතනයක් තෝරගන්න ඕනේ. ඒ මොනවාද? පළවෙනි කාරණාව තමයි ඔයා යම් ආයතනයක් තෝරගන්න ඕනේ මහා පරිමාණ ආයතනයක් තෝරගන්න ඕනේ මේක රජයේ ආයතනයක් නොවේ විදිහට. ඒතර මේක රජයේ බෑ. රජයේ ආයතනයක් මේකට ගන්න බෑ හේතුව මම කියන්නේ ලාභ ලබන රජයේ ආයතන ගන්න පුළුවන්. හැබැයි ලාභ අපේක්ෂාවෙන් තොරව ක්‍රියාත්මක වෙන ඒවා සම්බන්ධ කරගන්න බෑ ඔයාලට. හරි? එතකොට ඉස්සල්ලාම ඔයා තෝරගන්න ඕනේ ආයතනයක්. ඒ ආයතනේ මම මේ කියන ශේෂ්ඨයන්ගෙන් එකක් වෙන්න පුළුවන්. එකක් මූල්‍ය ශේෂ්ඨය. ඒ කියන්නේ බැංකු වල තෝරගන්න පුළුවන්. බැංකු කියලා කිව්වම වාණිජ බැංකු වල ගන්න 26ක් තියෙනවා ලංකා බැංකුව, මහජන බැංකුව, ඇඩ්මිනිස්ට්‍රේෂන් බැංකුව, සම්පත් බැංකුව, DFCC බැංකුව, නේෂන් ට්‍රස් බැංකුව පෑන් ඒෂියා බැංකුව නේද මේ විදිහට HSBC බැංකුව ඇතුළු බැංකු 26ක් තියෙන මූල්‍ය බැංකු හරි මූල්‍ය ආයතනම තියෙනවා වාණිජ බැංකු 26ක් තියෙනවා ඒ ඕන එක සාකාවක් නෙවෙයි මම මේ කියන්නේ ඒක සාකාවක් නෙවෙයි ඒ සාකාවක තොරතුරු වෙනවා ඩිප්ලෝමා එකේ තියෙන මේකේම නේ තෝරගන්න ඕන එක ආයතනය හරි එහෙම නැත්නම් NSD හරි තෝරගන්න එක ආයතනය RD වින RD එක ආයතනය හරි මේ ආයතනේ තොරතුරු තමයි මම අහන්නේ මම නෙවෙයි නමුත් මේ කියන්නේ එතකොට එක්කෝ මූල්‍ය ශේෂ්ඨ බැංකුවක් හරි එහෙම ආයතනයක් ගන්න. එහෙම නැත්නම් ආත ගන්න පුළුවන් දැනට අපිට දකින්න පුළුවන් ඒවා තියෙන මොකද සිංගල් තියෙනවා. සිංගල් සොෆ්ට්ලොජික් තියෙනවා. ඒ වගේම ආශිර්වාද හොස්පිටල් තියෙනවා. නවලෝකෝ හොස්පිටල් තියෙනවා. නේද? යුනිලීවර් වගේ ආයතන තියෙනවා. අබාස් තියෙනවා. එතකොට දිනපාල වල යම් මට්ටමක තියෙන අපාම එල්ජි මෙන්න මේ වගේ ආයතන වලින් එකක් තෝරගන්න තේරෙනවද එහෙම නැත්නම් මාස් බ්‍රැන්ඩික්ස් හයිජා ගර්මනි නේ නේ ඔය වගේ තියෙන දැවැන්ත ගාමන් ෆැක්ටරිස් තියෙන එහෙම එකක් තෝරගත්තර ගමන් හරිද එහෙම එකක් තෝරගත්තර ගමක් නෑ. එතකොට ඔයා තෝරගන්න ඕනේ මෙන්න මේ වගේ ආයතනයක්. හරි? එහෙනම් ලියා ගන්න ඕනේ පළවෙනිම ලියා ගන්න ඔබ විසින් ව්‍යාපෘතිය පිළියෙල කිරීම සඳහා පහත සඳහන් ශේත්‍රයන්ගෙන් ආයතනයක් තෝරා ගන්න එය ලාභ අපේක්ෂාවෙන් ක්‍රියාත්මක වනු ලබන රජයේ හෝ පෞද්ගලික ආයතනයක් විය හැකිය
දැන් මූල්‍ය ආයතන මූල්‍ය ආයතන බැංකු බැංකු මම කියුවේ ඕන බැංකුවක් එහෙම නැත්නම් LOLC ඕන එක බැංකු LOLC LB සිංගර් කීපල් ලියගන්න සිංගර් අබාස් ආසිරි හොස්පිටල් නවලෝක හොස්පිටල් soft logic insurance වෙනම තියෙනවනේ ජනසක්ති ජනසක්ති ශ්‍රී ලංකා insurance අබාන්ස් LG මාස් බ්‍රැන්ඩ්ක් මේ වගේ ඕන මායිතර ගාය කතා කර කර මයින් අහන්න එපා සර් මේක ගත්තර කමන්න නැද්ද මේක ගත්තර කමන්න නැද්ද කිච්චි අහන්න ඕනේ ඔයාට කැමති ටිකක් ලොකු කම්පැනි එකක් අර කලින් පොඩි එකක් නේ ටිකක් ලොකු කම්පැනියක් තමයි තෝරගන්න ඕනේ හරි මොකද මාකටින් සයිට් එකේ මොන නිසා පැහැදිලි නේද ඔන්න එහෙනම් ඒක හරි ඔන්න තෝරගත්තා දැන් හිතන්නක ඔයා තෝරගත්තේ ලංකා බැංකුව හරි මහජන බැංකුව හරි ඔන්න ඔයා තෝරගත්තා එතකොට ඔයා තෝරගත්ත ආයතනය මං කිව්වොත් ලංකා බැංකුව නම් හරි ඔන්න නැත්තම් සොප්ලොජික් නම් पलवी कारण तोरा गल आयतन तोरा गल आयतन हदीम तोरा गल आयतन हदीम तोरा गल आयतन हदीम तोरगत आयतन हदीम विषन विषन आयतन मुखा विस्तरात्मक अरे ආයතනේ මොකද්ද කවද්ද පටන් ගත්තේ සහ විෂන් මිෂන් කියේ මූලිකව අතුලත් කරා ආයතනේ අරමුණු පරමාර්ථයම තියෙනවා නේද විෂන් මිෂන් වලට අමතරව අන්න එහෙම කියනවා දාන්න පැහැදිලිද ආයතනේ හඳුන්වලා දීලා පටන් ගත්ත දවසත් එක දාලා විෂන් මිෂන් ටිකත් එක්ක විස්තර කරලා දෙන්න හරිද ඊට පස්සේ ඔය ආයතනේ පළවෙනි කාරණාව මම නිකන් ඉන්ට්‍රොඩක්ෂන් එක දුන්නා ආයතනේ ඉන්ට්‍රොඩක්ෂන් එක දුන්නා දෙවනි කාරණාව තමයි මේකේ සර්විස් එකක් තියෙන්නේ වුඩ් එකක්ද හරිද ඒ කියන්නේ නිෂ්පාදිතයක්ද තියෙන සේවාවක්ද අන්නේ නිෂ්පාදිතය හෝ සේවාව එහෙනම් තේ දෙකම නෝ අන්නේ ඒක පිළිබඳව පැහැදිලි විග්‍රහයක් කරන්න ඕන දැන් මේක හිතනකොට බැංකු නම් බැංකු ඇතුළේ තියෙන මොකද්ද සේවා සැපීම ඒතකොට සේවා සැපීමේදී ඒ සේවා සැපීමේ විවිධ ක්‍රමවේදයන් තියෙනවා මොනවද ගිරුම් පවත්වාගෙන යනවා ඒ ගිරුම් ගත්තට පස්සේ අර මම කලිනුත් කියලා දීලා තියෙනවා ඉතිරි කිරීමේ ගිරුම් කියලා ඉතිරි කිරීමේ ගිරුම් රන් කැකුල් කියලා තියෙනවා වනිතා කියලා තියෙනවා වැඩිහිටියන්ට තියෙනවා තරුණයන්ට තියෙනවා නේද ඒ වගේ විදේශිකයන්ට ගිරුම් තියෙනවා ඒ වගේ ගිරුම් කීපයක් තියෙනවා ජන්ගම ගිරුම් තියෙනවා නේද ඒතර අන්නේ ගිරුම් වර්ග මෙන්න මේ වගේ සේවා සපයනවා මෙන්න මෙය ඒතර රන් අය උපස් සේවා සපයනවා ඒ වගේම නිවාස ණය සපයනවා ව්‍යාපාරික ණය සපයනවා මේ විදිහට යන ණය සේවා සපයන මූල්‍ය පහසුකම් දෙනවා වාහන නිදී ගැනීම සඳහා ව්‍යාපාර සඳහා දෙනවා මෙන්න මේ දේන සේවා වලින් ඕ විග්‍රහ කරලා පල්ලයට දාන විග්‍රහ කරන ලොකු පිටු කරන්නේ ඒ එක 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 අර්ථ මෙන්න 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 මේ සේවා වලින් තියනවා කියලා පොඩි විග්‍රහයක් කරන්න කමක් නැහැ පැහැදිලිද නිෂ්පාදිතය භාණ්ඩයක් දැන් හිතන්නකෝ අපි සපයන්නේ මාස්ම ඒතකොට එයාලා හදන්නේ ෂර්ට් එකක් නක් නේද ෂර්ට් එක පිළිවෙලට එතකොට අපි ගත්තොත් කැන්ඩෝස් හරි එඩ්නා හරි දැන් එහෙම නැත්තම් රිස්බරි හන්න එතකොට රිස්බරි නම් නිෂ්පාදිත භාණ්ඩයක් එතකොට අන්නේ භාණ්ඩ පිළිබඳව තමයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ තේරුණාද ඔයා ගන්න ආයතනයේ භාණ්ඩයක් නම් මේ භාණ්ඩ පිළිබඳව දැන් ඔයාලා ගත්තේ Samsung sorry නේද එතකොට මෙන්න මේක පිළිබඳව සම්ස්තරාත්මක විස්තරයක් තමයි බලාපොරොත්තු වෙන්නේ डिपार्टमेंट
ඉතිරි කිරීම් කිරුම් වල අංශයක වෙනම සේවකයෙක් ඉන්නවා ජනරම කිරුම් අංශයක වෙනම ඉන්නවා ණය අංශයක වෙනම ඉන්නවා රන්සර කිරුම් වල වෙනම ඉන්නවා ඊට පස්සේ ණය ආවරණය කිරීම සඳහා වෙනම ডিপার্টমেন্ট එකක් තියෙනවා ඊට පස්සේ ජාත්‍යන්තර සම්බන්ධතා සඳහා වෙනම ডিপার্টমেন্ট එකක් තියෙනවා ඒ විදිහට තියෙනවා සොෆ්ලොජික් එක නම් සොෆ්ලොජික් එක ඉන්සුරන්ස් නම් ඉන්සුරන්ස් එකේ කීපයක් තියෙනවා මොකද්ද ජීවිත රක්ෂණය වෙනම තියෙනවා වාහන රක්ෂණය වෙනම තියෙනවා දේපොළ රක්ෂණය වෙනම තියෙනවා ඒ විදිහට ডিপার্টমেন্টු කඩලා තියෙනවා ඉතින්නම් පල්ලෙහාට කඩලා තියෙන විදිහ හරි පරිසර හිතකාමී සහ සමාජ සත්කාරක ක්‍රියා මේ ආයතනේ කරලා තියෙනවද සමාජ සත්කාරක ක්‍රියා අපි දන්නවා පරිසර හිතකාමී කියන එක ඇතුළේ සමාජ සත්කාරකක් තියෙන්න පුළුවන්නේ ඒ ඔක්කොම එකක් නමුත් මම ඔයාලට වෙනම දෙනවා පරිසර හිතකාමී සහ සමාජ සත්කාරක ක්‍රියා මේ ආයතනය කරලා තියෙනවා හරිද දැන් එහෙනම් ඔයා පළවෙනි කිව්වා ආයතන හැඳින්වීම හරි නේද දෙක නිෂ්පාදිතය හෝ සේවාව හැඳින්වීම හරි ඔන්න ඔයාලට විසුණුන අපව මුලින්ම කරුණු කාරණා ටික කියනවා ලියාගන්න 159 ට මම කියන්නේ හරි එන්නේන ආයතන හැඳින්වීම නිෂ්පාදිතය හෝ සේවාව හැඳින්වීම දෙපාර්තමේන්තු කරන්නේ පරිසර හිතකාමී හා සමාජ සත්කාරක ක්‍රියාව පරිසර හිතකාමී සහ සමාජ සත්කාරක ක්‍රියාව පරිසරය වෙනුවෙන් කරපු වැඩසටහන් හෝ සමාජය වෙනුවෙන් කරන ලබන කාර්ය දැන් උදාහරණයක් විදිහට කවුරු හරි සිරස ගත්තා නම් සිරස ගම්මැද්ද නේද සිරස ගම්මැද්ද කියලා කරන්නේ ඊට පස්සේ දෙරණ කරන මනුස්සක් දෙරණ කියලා නේද? එහෙම ප්‍රෝග්‍රෑම් තියෙනවා වැඩසටහන් තියෙනවා. එළවෙන්සිය ගත්තක ඉක්දුල කරන්නේ දැන් සමහර රූපවාහිනි නාලිකා. එතකොට එයාලා කරපු වැඩසටහන් කීපයක් දාන්න. එයාලගේ වෙබ්සයිට් වලට ගියාට පස්සේ එයාලා දාලා තියෙනවා. මේ වගේ ගන්න පුළුවන් කැප්චර් කරලා පින්තූර අරගෙන අරගෙන ඒවා දාන්න. හරිද? එතකොට එන එයාලා කරන සමාජ සත්කාරක ක්‍රියාවන් පළහිට උපුවා හරි වැඩි හිටියන් සලකපුවා හරි රෝහල් ගොඩනගපුවා හරි මොන මොනවද තියෙනවනම් නිෂ්පාදිත භාණ්ඩයේ අලෙවි කිරීම හා බෙදා හැරීම කොයි විදිහට කරන්නේ දැන් සේවාවක් නම් බෙදා හැරීම කරන විදිය වෙනස්නේ භාණ්ඩයක් නම් බෙදා හැරීම කරන විදිය වෙනස් දැන් ලංකා බැංකුවේ නම් සේවා සපයනකොට ගාස්තුවක් අරගෙන ඒ සේවා සපයන කොයි විදිහද මිනිසුන්ට එයාලා ඒක බිලාවත් සඳහන් කරන්න දැන් ආයතනේ යන්නලා තියෙන වහන තියෙන වෙලාවන් සේවා සපයන ආකාරයෙන් ඒවා සඳහන් කරන්න. ඒතර ඒවා සඳහන් කරලා ඊට පස්සේ සමහරලාට ගින්ගෙට ගිහිල්ලා සේවා සපයනවා නේද? බැංකුව දොරකඩට ගිහිල්ලා ප්‍රෝග්‍රෑම් සමහර යන්නේ අර ආදිදී බැංකුවේ එහෙම යන්නේ, ගෙවල් වලට යන්නේ. ඒ වගේ ලංකා බැංකුවේ තියෙනවා සමහර බැංකුවල එහෙම යනවා. ඒතර ගින්ගෙට ගිහිල්ලා සේවා සපයන්නේ. එතකොට ATM කාඩ් පාවිච්චි කරන්න දීලා තිනවා. අද මොබයිල් බැංකින් වගේ සේවා සපයලා තින ඒවා හරහා අලෙවි කිරීමේ වැඩසටහන් කරනවා නේද? එතකොට මේ බැංකු ගැන කතා කරනකොට ඒ පැත්ත කතා කරනවා. ඔයා තෝරගන්න භාණ්ඩයක් සම්බන්ධයෙන් නම් භාණ්ඩයේ සම්බන්ධයෙන් භාණ්ඩයේ බෙදා හැරීම ජාලයක් එකකින් දැන් ලිට්‍රෝ ගෑස් කම්පැනි කවුරු හරි තෝරගත්තා ලිට්‍රෝ එන රට පුරා මෙච්චර ජාලා වගේ යුක්තව ට්‍රාන්ස්පෝර්ට් හරහා මේක තමයි ක්‍රියාත්මක වෙන්නේ ලිට්‍රෝ මාසයකට සැරයක්ද දෙකකට සැරයක්ද ලැබෙන්නේ ඒවා බෙදා හරින්නේ මෙහෙමයි කියලා ඒ විස්තර ටික ලියන්න හරි පැහැදිලිද පාණ්ඩයක් තියෙනවා නම් පාණ්ඩ ගැන ලියන්න සේවාවක් තියෙනවා නම් සේවාව ගැන ලියන්න දෙකක් තියෙනවා නම් දෙකම ලියවර ගම නේ සේවක සුභසාධක කීවා කාරණේ සේවක සුභසාධක මේ අදාළ ආයතනයේ සේවකයන්ගේ සුභ සාධනය සහ උන්නතිය උදෙසා කියන අභිප්‍රේරණය උදෙසා කියන එක. සේවක සුභ සාධනය උදෙසා ක්‍රියාත්මක කරන වැඩසටහන් මොනවද? මේ නිලැඟුම් දෙනවද, රක්ෂණය දෙනවද, ඕටි දෙනවද, නිමාඩු දෙනවද, ඊට පස්සේ ශිෂ්‍යත්ව දෙනවද දරුවන්ට මේ ආදී කොටගත් කරුණු කාරණා ටික තමයි මේකෙදි බලාපොරොත්තු වෙන්නේ. ඇයි නේද? ඊට පස්සේ මේ ඔයා තෝරගන්න ආයතනයේ ජාතික ආර්ථිකයට දක්වන්නා උදායකත්වය ජාතික ආර්ථිකයට දක්වන්නා උදායකත්වය දැන් හිතන්නකෝ ලංකා බැංකුව ගත්තම සාකා 4500ක් තියෙන එකට ජාතික ආර්ථිකයට දල් දේශීය නිෂ්පාදිත විශාල දායකත්වයක් දෙනවද නැද්ද
සේවක මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා. ඒතකොට ඒ අයගේ ආදායම් උත්පාදනය වෙනවා. ඒතකොට ජීවන රටාවන් විශාල පිරිසකගේ ඇත්තටම ජීවත් වීම සඳහා අවස්ථාව හදලා දීලා තියෙනවා. ඒ වගේම රටේ ඉන්න මිනිසුන්ට සේවා සැපයීමක් තුළ ණය හා ඒ දේවල් සපයලා මිනිසුන්ගේ ආර්ථික වශයෙන් ඉහළට ගේන්න යම් ප්‍රමවේදයක් මේ නාරා ගොඩනැගෙන තියෙනවා. කෘෂිකාර්මික වගේ අයට නම් ණය පාස්කම් ලබා දීලා තියෙනවා. ධීවරයොන්ට ගොවියොන්ට මේ ඔක්කොටම ණය දීලා නේද? ජාතියක් විදිහට ආර්ථිකයක් මේ ගොඩනගා ගැනීම සඳහා යම් ව්‍යාපාරේ උන්නතිය උර දීලා කටයුතු කරනවා. මානව සම්පත් කළමනාකරුගේ ආයතනික භූමිකාව ඔයා තෝරගත්ත ආයතනයේ මානව සම්පත් කළමනාකරුගේ ආයතනික භූමිකාව එයා කොයි විදිහෙන්ද මේකේ සේවකයෝ බඳවා ගැනීම උසස් කිරීම අභිප්‍රේරණයේ සේවකයෝ රඳවා තබා ගැනීම වැනි කාර්යයන් සඳහා කොයි වගේ කැපකිරීමක්ද ඔයා තෝරගන්න ආයතනයේ මානව සම්පත් කළමනාකරුගේ තියෙන්නේ කොයි වගේ වැඩ ටිකක්ද එයා කරන්නේ ආයතනය ඇතුලේ ඒ ආයතනේ බැලන්ස් කරගෙන එයා අරගෙන යනවද නේද සමහර ආයතනේ ගැටුම් නැහැ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඩුයි නිරන්තරයෙන්ම සේවක උන්නතිය වෙනුවෙන් අවශ්‍ය කරන දේවල් ටික දෙනවනේ එහෙම ගහමරා ගන්න ඉන්නේ නෑ නේ ආයතනයක එහෙම ඉන්නේ නෑ පොඩි එන එයාගේ දක්වපු දායකත්වයේ එයාගේ අර කාර්යයන් ටිකත් එක්ක පොඩි මතක් කිරීමක් කරනවා හරිද ඊට පස්සෙ ආ තොරතුරු ලබා ගන්න මූලාශ්‍රය මොනවද කියලා සඳහන් කරලා ඒකේ අවසානයේ සඳහන් කරනවා ප්‍රමාණවත් ඉතින් මේක සාර ප්‍රියාපතියක් විදිහට හදන්න කියන්නේ මම ඔයා මේ කර්ම පාලනා ටිකත් එක්ක තෝරාගත් ආයතනයක් එක්ක ඔයාලට දැන් නැහැ කියන දේවල් ටික මේ තස්සේ ගොනු කරගන්න ලස්සන හරිද ඉතින් මේක ඔයාලට කාලේ දීලා තියෙනවා December 29 වෙනිදා වෙනකල් කාලේ දීලා තියෙනවා December 29 වෙනිදා ඔයා මේ ප්‍රියාපතිය අවසන් කරලා මෙන්න මේ කියන නම්බර එකට ඔයා WhatsApp කරන්න ඕනේ ඔයාලට පොදු පොදු ප්‍රොජෙක්ට් එක සොෆ්ට් එක මෙන්න මේ නම්බර එක WhatsApp කරගන්න හරි UI apply apply SDA apply 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 මෙන්න WhatsApp කරන්න WhatsApp හරිද UI apply apply SDA apply 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 හරි තවත් ප්‍රොසීඩේට් එක 2023 වෙනහරි ඉසිල මාස දෙකකට දවසක් වැඩිපුර තියෙනනේ. ඒක ලොකු කොට ගන්න යන්න එපා. බරක් කරගන්නත් එපා. ලොකු බරක් කරගන්නත් එපා. ඉක්මනින්ම ගන්න හදලා කවුරු හරි මේක දෙන්නේ එක ආයතනයක් හදුවා කියන එක මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි තොරතුරු කොපිරයිට් නොවන විදිහට ඒ තොරතුරු ටික ගන්න. නේද? හරියට පිටුරේ මෙයාත් අලවලා නම් මෙයාගේ කරුණම යාගාවක් තියෙනවා නම් ඒක වෙනස් වෙන්න බැහැ නේද? මානව සම්පත් කරුණා කරු ගැන කියන ඒවා ඔයගෙ වෙනස් වෙන්න ඕනේ. විශේෂ එකක් වෙන්න පුළුවන් දෙපාර්ට්මන්ට් කරලියක් එකක් වෙන්න පුළුවන් එන්නේ එක තොරතුරු තියෙන්න පුළුවන් මම මේ කියන්නේ සමහර ලාට දෙන්නේ කල් තුන එකට එකතු වෙලා මේක ඇදුවොත් එහෙම එහෙම පුළුවන්ද කියලා ඊගාර මම අහනවානේ අපෝ එහෙම මට ප්‍රශ්නයක් නැහැ හරිද නමුත් ඔයාලා කොහොම එකෙක් හදන ඉවරකට ගන්නේ යාළුවෝ කපි අදිත් එක්කනේ එහෙම ගහන්න යන්න එපා ඒක උඩ එකක් අහු වෙනවනේ නේද ඒතර ඒ නිසා එක තොරතුරු අරගෙන එහෙම ඇදුවොත් ප්‍රශ්නයක් නැහැ ඔන්න එහෙනම් මම ඔබ කිව්වා හරිද එහෙනම් මම ආපහු මුලින්ම කිව්වොත් එහෙම ඔයා තෝරගන්න ආයතනයක් මේ තෝරගන්න ආයතනයේ මූල්‍ය ආයතනයක් වෙන්න පුළුවන් මූල්‍ය ආයතනයක් කියලා කියන්නේ බැංකු නම බැංකු 26 එකක් හරි වාණිජ බැංකු 26 එකක් හරි එහෙමනම් ඉතිරි කිරීම මේ බැංකුවක් හරි නේද සංවර්ධන බැංකු හරි විශේෂ බැංකු නමයක් තියෙන සංවර්ධන බැංකු ඔයා RDB ඇතුළු අන්න ඒ වගේ බැංකුවක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඉන්ඩෝනෙසියා වෙන්න පුළුවන් සිංගප්පූර් වෙන්නේ සිංගල් වෙන්න පුළුවන් දිනපාලත් ජම් ප්‍රමාණික මට්ටමේක අබාන්ස් වෙන්න පුළුවන් එතකොට LG වෙන්න පුළුවන් නේද ඊට පස්සේ කොමර්ෂල් ක්‍රෙඩිට් වෙන්න පුළුවන් ඒ ඕනම ආයතනයක් ගන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාම රජේ කියලා කිය රජේ සතුස රජේ ලාභ ලබා ගැනීම කියනවා කියන ක්‍රම ආසන්න තියෙන ප්‍රශ්නයක් නෑ පුලිසිටි කාර් නිසා වෙන්න පුළුවන් නේද එහෙම නැත්නම් ආපිකෝ වෙන්න පුළුවන් සොක්ලොජික් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මම කිව්ව ඕනම ආයතනයක් වෙන්න පුළුවන්. ඔයා තෝරගන්න ආයතනය පිළිබඳව මට ප්‍රශ්නයක් නැහැ. ඒක නිකන් ඉහළ මට්ටමේ මහා පරිමාණ ව්‍යාපාරයක් සමානමක් වෙන්න විතරයි වැඩගත් වෙන්නේ. ඒ තෝරගත් ආයතනයේ හැඳින්වීම ඔයා කරන්න විෂන් මිෂන් සහ මොනවද වෙන්නේ කියන එක. ඊට පස්සේ නිෂ්පාදිත බාන්න හා සේවා කොයි වගේ දේවල්ද කරන්නේ ඒ ආයතනයේ කියන එක පැහැදිලි කරලා දෙන්න.
it was the item is here for 100 acres in the department for the government in the year. Almana Karthina Palaya Matamanaka, he answered it. Well, PDF එකක් මෙහෙට එවන්න. නමුත් soft copy එක කොහමද ඔයාලා තියාගන්නේ? තේරුණාද? PDF එකක් PDF එකක් කරලා මෙහෙට දාන්න ඒක ලේසි. එතකොට මේ චේට් එකෙන් යන්නේ නැහැ. ඒක PDF එකක් කරලා WhatsApp කරන්න හරි. ඊගොඩට ඒ අදාළ ආයතන පරිසරීතකා නිසා සමාජීතකාරක ක්‍රියාවන් කරලා තියෙනවා මොනවද ඒවා කරලා තියෙන්නේ. අන්න මේ වගේ පින්තූර වගේ දේවල් ටික අරගෙන ටික දාන්න. හරි? Excuse me sir. ඔව්. Sir, matter me, mama, then class. If you join, you need matter. Mulendra, Kian, the pull one. I want Mulendra, Kian, because mama, I thought I have a kid. No, I didn't. I hang in. Put the phone in the window. Okay. If you go to Paris, this job is how society has carried out. I am not here, no. Canvas is a common thing. Question is, canvas is then have a display. There is a card. No, canvas question is. Parcel in the Kamiya, Saman Satkar Kriya, Munwada Kiri. Hari, it was Adala Barnia Seva, already Kirin Sandha, the Adala Ayat and Pavan Chicken, Vidu Pal Pakrika, Paradana Pacharna Kate to Gano, Pavan and Kate to Vida Karis in the Gano Hill, a current video, TVK and or ADK advertisement and all Mavagi Diva, Munwada Kiri. Hari, it was a sale to Subasadan in Kurlavana, Priya Marga. ඒ වගේම ජාතික ආර්ථිකයට ඔය කියන ආයතනෙකින් දායකත්වය. ජාතික ආර්ථිකයට ඔය කියන ආයතනෙකින් දායකත්වය. ඊගොඩ මානව සම්පත් කර්මණාගමේ ආයතනික භූමිකාව මොකද්ද? එයාගේ භූමිකාව මොකද්ද? ඊට පස්සේ තොරතුරු ලබා ගන්න ඕන අවශ්‍යයි. හරි? වෙන ලොකු කරුණු කාරණාවක් ඉල්ලන්නේ ඔන්නෝයි කරුණු කාරණා ටිකත් එක්ක තමයි ඔය ප්‍රොජෙක්ට් එක හදන්න තියෙන්නේ. දැන් සම්බන්ධ වෙච්ච කෙනාට මම අපෝ කියන්න මේක මාතෘකාව තෝරගන්නකොට ඔයා කැමති ආයතනය තෝරගන්න පෞද්ගලික ආයතනයක් බැංකුව ඇතුළු ඕනෑම ආයතනයක් තෝරගන්න පුළුවන්. තෝරගත් ආයතනයේ හැඳින්වීම් ටික කරන්න විශේෂ එකක් එක්ක ඊට පස්සේ ඒ ආයතන නිෂ්පාදනය කරන බාහන සේවා මොනවද කියලා පැහැදිලි කිරීමක් කරන්න. සේවක දෙපාර්තමේන්තුව කරන කරන තියෙන විදිය පැහැදිලි කරලා කියන්න. පරිසර හිතකාමී සහ සමාජ සත්කාරක ක්‍රියා මොනවද කියලා කියන්න. සුබ සාධනය වෙනුවෙන් ගන්න අපිට ආමාර්ග කියන්න. බාහන සේවා අලවිය හා බෙදා හැරීම සම්බන්ධයෙන් මොනවද කියලා ආමාර්ග දෙන්න කියලා කියන්න. ජාතික ආර්ථිකයට වුණ දායකත්වය ගැන කියන්නේ මානව සම්පත් කර්මණාගමේ භූමිකාව පොළවගෙන කියන්නේ පුරුතු ලබන මූල වශයෙන් දක්වනවා. එතකොට ඔන්නෝයි කාර්යාලයක තමයි මට මතක් කරන්න තියෙන ප්‍රොජෙක්ට් එක හදලා 2022 12 29 වෙනිදා සබ්මිට් කරලා ඉවර කරන්න මුලොත් ඔයාලගේ විසල් සබ්මිට් කරනවා ජනවාරි 1 වෙනි සතියේම විසල් සබ්මිට් කරනවා. ඒක කවුරුත් ලේට් කරගන්න එපා. කොමියුනිකේෂන් එක තියන්න බලාපොරොත්තු වෙන මම කියන්නේ ජනවාරි මාසයේ තුල DMICH එකේදී එතකොට ඒකට එදාට ඔයාලා සහභාගී වීම සඳහා මේ කිසියම් වැඩ කටයුතු ටික අවසන් කරලා තියෙන්න ඕනේ. ඒ නිසා ඉක්මනින් ප්‍රොජෙක්ට් එක දාන්න පුළුවන්. ප්‍රොජෙක්ට් එක කොහොමද අපි දෙසැම්බර් 20 වෙනිදාන් පස්සේ බාර ගන්න පටන් ගන්න ඔයාලා මැසේජ් එකක් දෙන්න. දැන් මොනවද තියෙනවද අහන්න. මොනවද තියෙනවද අහන්න. ප්‍රශ්නයක් නැහැ. අපිට පර්මිෂන් ලෙටර් එකක් හම්බෙනව නේද? පර්මිෂන් ලෙටර් එකක් මම හදලා දෙන්න. පර්මිෂන් ලෙටර් එකක් මම හදලා දෙන්න. අනිද්දා වෙද්දි ඔයාලට පර්මිෂන් ලෙටර් එක මම ඇරේන්ජ් කරලා දෙන්න. අනිද්දා කියන්නේ ඔපෝ වෙන්නේ නෑනේ. අගහනවා දෙද්දි පර්මිෂන් ලෙටර් එක දෙනවා. වෙන මොනවද තියෙන්නේ? වෙන මොකක් ප්‍රශ්නයක්ද? ඔයාලගේ ඉන්ඩෙක්ස් නම්බර් උත් නෑ මේ හොයාගන්න. නෑ නේද? හරි. හැදිලි නමුත් තව කීප දෙනෙක් ඇවිල්ලා නෑ. දැන් අද මීට් එකට ආපු නැති අය ඉන්නවා. මම කමන්නේ මම රෙකෝඩින් එකක් ලෑස්ති කරලා දෙන්න. රෙකෝඩින් එක හෙට හවස බැරිලු තනිදම මීට් මන් දාලා දෙන්න. මොකද ඔයාලට මතක තියාගන්න ඔයාලා මේ කරන පාඨමාලාවේ වටිනාකම මෙච්චරයි කියලා කියන්න බෑ. ඇත්තටම උපාධි සාධකයේ ලකුණු පහක් හම්බෙනකොට මේකට ලකුණු හතරක් හම්බෙනවා. මේක උසස් ඩිප්ලෝමාව, හයි ඩිප්ලෝමා එකක්, හයි ඩිප්ලෝමා එකක් ගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒකේ වැදගත් දීගව කාරණේ තමයි ඔයාලා මේ ගන්න වීඩියෝ විදියට හදලා එවන්න එපා පුතා. වීඩියෝ බාර ගන්න නෑ මේක. නමුත් මේ කියන්න යන්නේ TVC කරන්න යන්නේ
එතකොට extend ඕන කරන්න video එකක් හරියන්නේ PDF එකක් soft copy එකක් උනන්න හැබැයි hard copy එක ඔයා ගාව අනිවාර්යෙන් හදලා තියාගන්න ඕන යම් වෙලාවක ඉල්ලන්න පුළුවන්. එහෙම ඉල්ලන වෙලාවල් තියෙනවා. එහෙනම් ඒක නෑ මං ගාව soft copy එක විතරයි තිබුණේ මගේ machine එකේ ගැටුණා ඒක ඔයා ගන්න බෑ ඒක මමුත් කියන්න බෑ මොකද මේ project එක ඔයා ගාව තියාගන්න ඕනේ. සමහර ආයතන වලට ඔයා interview ගියාට පස්සේ ඔයා අවසාන හදපු research එක කොයි කියලා අහනවා. හරි? research එක කොයි කියලා අහනවා. සමහර ලාවට interview එකේ ඔයාලා phone කරද්දිම කියනවා ඒ පිළියෙල කරපු සියලුම assignment වලට අදාළ මූලික assignment එකට අදාළව මේ කරුණු ටික අරගෙන ඉන්න කියලා. හරි? ඒ නිසා අර සාමාන්‍ය සාහිත්‍ය විතරක් පෙන්නලා ආයතන වල බදුවා ගන්නවා කියලා හිතන්න එපා. high diploma එකක් කරා කියලා කියන්නේ ඔයාගේ සාහිත්‍යෙත් බලලා interview එකේදී ප්‍රශ්නත් අහලා සිලබස් එකේ තියෙන කරුණු කාරණාත් එක්ක ඔයා දැනුම තියෙනවද කියලාත් බලනවා. සමහර වෙලාවට ඔය කියන project එකක් මොකක්ද කියලා බලනවා. exam එක ගැන අවධානයෙන් ඉන්න. හරි. තව මොනවද තියෙන ප්‍රශ්න? කොන්නකේෂන් එක ගැන විස්තර ටික මම ඉදිරියේදී කියන්නේ. කොන්නකේෂන් එකට දැන් ඔයාලගේ ඩිප්ලෝමා එකේ මම හිතන ළමයි අපි 60යි කොහොමද උපරිම ගන්නෙ. ඔගේ මම හිතන්නේ මේ පාර 40 කට ඉන්නේ. ඒකෝට ඉතින් ඒ අයගේ මූලික සම්බන්ධ වෙන්න ඕනේ මූලිකව සම්බන්ධ වීම සඳහා කලින් දැනුවත් කිරීමක් කරනවා. ඒක සමානට දෙසැම්බර් පළවෙනි සතිය දෙවෙනි සතිය වගේ මම එහෙමත් ඔයාලට නිර්ණයක් අරගෙන ඒ දැනුවත් කිරීම ටික කරන්නම්. හරි. මේ පාර BMI CH එකේදී අපිට ඩිප්ලෝමා එකේ අයගෙන් අපිට රුපියල් 5000ක් වගේ තමයි එකතු කරලා තිබුණේ. නමුත් ඒක ප්‍රමාණවත් තුල්ලේ ඊට වඩා වැඩි ගාණක් ගියා. නමුත් ලොමයින් ගන්න නැතුව ඒක ආයතනික වශයෙන් එක දරාගත්තා. නමුත් මේ පාර මම හිතන්නේ තියෙන එක්ස්පෙන්සස් වැඩි නේද සාමාන්‍ය රුපියල් 8000 හෝ 8000ක් වගේ ගාණක් වගේ යයි. හරි. මේ 8000ක් වගේ ගාණක් ඇයි BMI CH එකේ කොන්ෆිගරේෂන් එක තියෙන එකට එතකොට ඒකට ඒවා දන්නවා ඔයාලගේ ෆොටෝස් අරගෙනටි ඔක්කොම හම්බ වෙනවා. දිවාපු දෙන්නටම සමාන සහභාගී වෙන්න බැරි එකේම සහභාගී වෙන්න මේ නේද? ඒ ඇඩ් කැම බීම යාලි කරුකාරය ගොඩාක් තියෙනවා. කාස් කට් එකක් වෙනම හම්බ වෙනවා. බෙන්ඩ් එකක් වෙනම හම්බ වෙනවා නේද? ඔයාලට වෙනම හැට් එකක් තියෙනවා. ඒත් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ නිසා ඒක ගැන මම වෙනම දවසක් කතා කරනවා. ඔය කරුණු කාරණා ටික මම ලියාගන්න. තව මොනවද ප්‍රශ්න තියෙනවද දැනගන්න අහලා. නෑ. හරි. එහෙනම් මම මේ වැඩේ මෙතනින් ඉවර කරනවා. ඉක්මනින්ම ප්‍රොජෙක්ට් එක හදලා 20 වෙනිදාම ප්‍රොජෙක්ට් එක බාර ගන්නවා. 20 29 අතර කාලය තුල ඒකේ දෙසැම්බර් 20 දෙසැම්බර් 20 29 අතර කාලය තුල 22යි 10යි 20 12යි 20 ඉඳන් මේක බාර ගන්නවා. 12යි 20 ඉඳන් 29 දක්වා කාලය අතර තුල මේක සබ්මිට් කරන්න වීඩියෝ 41 178 62 එතන කියන WhatsApp නම්බර එකට. හරි. එහෙනම් සම්බන්ධ විශේෂඥයා බොහොමත්ම ස්තුතියි. නැවත අතරතුර මම ඔයාලට අදිසිය ඕනෙම කතා කිරීමක් කරන්න. හරි. එහෙනම් සියදිනාටම සුබ රාත්‍රිය. මනින්ම හදලා හරියට මේ වැඩේ කරන්න සපෝට් කරන්න. එක්සෑම් එක ලියන්න බැරි වෙච්ච කීප දෙනෙක් ඉන්නවා. ඒ අය අනිත් ලෑස් වෙලා ඉන්න දේන. හරි. එහෙනම් සියදිනාටම excuse me sir. Sir මේක හදන්න ඕනේ PDF එකක් වගේද පොතක් නෙමෙයිද? පොතක් හදලා අපිට PDF එකක් එවන්න. PDF එක. හරි සර්. හරි සර්. තව මොනවද ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නෑ නේද? නෑ නේද කියලා අහන්න නෑ වගේමනේ. තියෙනවද අහන්න? ආයි කෝල් කර කර අහන්න ඕනේ නෑ. හරි. රයිට්. එහෙනම් අපි යමු නේද? හරි. එහෙනම් සිඳනවා සුබ රාත්‍රියක්. නැවත හමු වීමේ බලාපොරොත්තුෙන් සමුගන්න.